අවුරුදු 18ට වැඩි සියලු දෙනාට සැප්තැම්බර් 30 වනදා වන විට කොරෝනා මරණ එන්නත් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එවෙනුවෙන් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති එන්නත් මාත්‍රා මිලියන 19ට අමතරව තවත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. වයස 30ට වඩා වැඩි ජනතාවට එන්නත් මාත්‍රා දෙක ලබා ගැනීම ලබා දීම වැඩසටහනට අමතරව ඉදිරි කාලය තුල වයස 18 සහ 30 අතර ප්‍රජාවටත් එන්නත් මාත්‍රා දෙක ලබා දීමටත් ඉන්පසුව වයස 12 සහ 18 අතර කාණ්ඩේ දරුවන්ටත් එම එන්නත් ලබා දීම සඳහා දැනට යෝජනා වෙලා තිබෙනවා. විදේශ රටවල් පිළිගන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න තිබෙනවා නම් සයිනෝෆාම් එන්නත්. ඔවුන්ට තියෙන හැකියාවක් තියෙනවද වෙනත් එන්නතක් ලබා ගන්න? මුල් අවස්ථාවේදී සයිනෝෆාම් එන්නත් දෙක ලබාගෙන තියෙනවා නම් දැනට වෙන විකල්පයක් ඇත්තටම නැහැ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි නිර්දේශයක් ලබා දීලා නැහැ. ඒ නිසා එවැනි නිර්දේශයක් ලබා දීලා තිබෙන්නේ කොවිෂීල්ඩ් එන්නතර පමණයි. අර මික්ස් ඇන් මැච් කියන ක්‍රමවේදය යටතේ එම හින්නත් හිගවීම නිසා ලෝක සෞඛ්‍ය සාධනෙම නිර්දේශ ලබා දුන්නා. තවත් කොරෝනා මරණ 171ක් ඊයේ වාර්තා කර තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ එම මරණ අගෝස්තු 16 වෙනිදා එනම් පෙරේදා දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළ මරණ බවයි. ඊයේ හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 3609ක්. ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් කොරෝනා විකෘති ප්‍රභේද තර්ජනය. ඒ විකෘති ප්‍රභේදවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ කරලා පබ්ලිෂ් කරාට පස්සේ තමයි අපි දැනගන්න පුළුවන් වෙන්නේ ඒකේ තත්ත්වය. ඉතින් අප්‍රමාදව ඒ තොරතුරු අපිට ලැබෙයි කියලා අපි හිතනවා. එහෙම ලැබුණොත් තමයි අපිට ඒ පිළිබඳව අවසාන නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ. විකෘතියක් හමු වීම මිසක් ඒකේ චර්යා රටාව කොහොමද කියන එක තාම ස්ථිරව නිගමනයකට අවිල්ල නැහැ.